මේ පාර කොහොමත් අපි උඩින් මෙනවා පුතා. තාත්තා තාත්තලාගේ අපේක්ෂකයක් වෙනවද මේ රැස්වීමටද? නැත්තම් මං අපි යනවද? එහෙනම් මං යන්නේ. තාත්තයා මේ පාර දිනයිද? නැත්තම් මං බලන් අනිත් තුන්ද අපේ ලොක්කයි කිට්ටුරවත් යන්න ගන්න හම්බෙන්නේ. එලිම බාගර භාගයක් ඔක් ගන්නවා. ඔයා ගිය පාරත් ඔකම නියුවේ බලාදි ගන්න දෙන්නේ නෑ. අපේ ගෙදරට සීයලා ටිකයි විතරයිනේ. ඒව කොහෙද පුතේ? මේ පාර බලන්නකෝ. මේ පාර ඡන්ද වැඩි වෙනව කොහමද? හා බලන්නකෝ. ගිය සැරේට වැඩිය මේ සැරේ අඩුවේ. දැන් ඔබ කොහොමද එහෙම කියන්නේ? තින්තාතර ගිය පාරා සීයලාගෙන උදැන් බාගෙට බාගයක් නැගලානේ. කොහොමද ඡන්ද අඩු වෙනවනේ දැන්? එහෙම නෑ බං. මේ පාර ඉන්නේ අපේ අලුත් මූණු ටික. බලපංකෝ මේ පාර වෙන්නේ මොකද කියලා. ඡන්දෙ දෙන්නේ අලුත් මූණු උනාට ඡන්දෙ ඉල්ලන්නේ අර පරණ මූණු ටිකමනේ තාත්තේ. යාලා පරණ මූණු උනාට පුතේ යාලට තමයි දේශපාලන ගැන හොඳට දැනෙන්නේ. ඔව් නෝ. යාලා දැන් පරණත වෙලා ඉන්නේ. දැන් ගිය පාර අලුත් මූණු ඇවිල්ලාද කරගත්තනේ. දැක්කද? රටම් බංකොලොත් උනා බං. අන්තිමට මෙන කට්ටියට දීලා ගියානේ. බලහන්කෝ මේ පාර අපේ ලොක්කට හොඳ ගමනක් තියෙනවා. හොඳට දේශපාලනේ පරණත වෙලා ඉන්නේ. පුතේ මේ පුතේ ඉවරයි බලහන්කෝ. අර ස්මෝල් ගන්ගේ ගැත්ත දෙන්නේ කින්නේ. ඔබ දෙන්න දැන් දන්නව අනිවාර්යෙන් මේ අපි සම්ලුවට යන්නේ කියලා. දැන් අනිවාර්යෙන් මට මොන හරි කියන උන් ඈ බලපන්. පරි කියන්නේ මේ මේ මං ඊතර කතා බහට ගියොත් එහෙම ඔබ අපේ ලොක්කගෙන ලොකුවට වර්ණාවක් දීපන් ඈ. එහෙමයි මෙහෙමයි කියලා ලොකුවට දීපන්. මං අරුත් එක්ක කතා කරන ගමන් ඈ උත්තර දෙන්න දීපන්. යමින් යමන් ඈ. එහෙමයි මෙහෙම කවුරු මොනවා කිව්වත් බං අපේ ලොක්ක අනිවාර්යෙන්ම දිනනවා. සමරක් කොඩියට අපේ ලොක්කගේ අහලකටවත් එන්න බෑ. හා නැද්ද මං කියන්නේ? මම දන්නේ නෑ අයියෝක. මට අනිත් ඒවා වැඩකුත් නෑ අයියා. උඹ බං එහෙම කියන්න එපා. උඹ දන්නවද බැරි වෙලා හරි අර සමරක් කොඩිය ආවොත් එහෙම මේ ගමේ අපිට ඉන්න හම් වෙන්නේ නෑ බං. අනිත් එක අර පියදාසය බලපං. ඕක දැනටම රඟන රැඟිල්ල බලපංකෝ. මට නම් පින්නන්න බෑ ඕකව. හරි දැන් ඔබ කියපන් ඔබ මේ පාර කාටද වැඩ කරන්නේ? ඈ කියහම් බලන්න. මම අයියා එකකටත් වැඩ කරන්නේ නැහැ අයියා. වැඩක් නැහැ උන්ට දීලා ඔය. ඇයි දැන් ඔබ වැඩ කරන්නේ නැත්තේ කියපන්කො. දාන කවුද කියලා බල දිරන්නේ කවුද බලන්න. ඊට හේතු නෑ අයියා පැත්තට. ලවුලක් නැහැ. එක අතකින් හරි බං ඔබ. ඔව්. කවුද බං එන්නේ? මේ පියදාසය එනවා. එක අතකටත් ඕක ආද යන්නේ සමුළුවට. අද පුතේකින් ටවුන් එකේ මාර ට්‍රැෆික් ඇත්තේ ය. සමරතුංග මන්ත්‍රීතුමාගේ මීටින් එකනේ. ඕනිතුවකු කැලේ තමාද? පිස්සුද යකෝතට? ඔය සමරතුංගේ ලදි හනගන්න නෑ බං. පළයන් ගෙදර ගිහලා නිදාගනි. අනිත් එක යකෝ. ඔබ කියන්නේ ඔය සමරතුංගයා ගැන අර පාර්ලිමේන්තුවේ පට්ට හොරෙක් බං. ඕක අර නැව් වරන් තියෙනවා. නැව් වලට ගිනි තියලා තියෙනවා. මුං කියන්නේ මං හොරු බං. කොහොමද අපේ මන්ත්‍රීතුමාට එහෙම කියන්නේ? අනේ පළයන් යන්න උඹලගේ මන්ත්‍රීතුමාට මේ පාර ඇපත් නෑ අපේ සමරතුංගෙන්. අනේ පොඩිතුවක් කියන්නේ තනිකර හොරෙක් නේ පුතා. හොරෙක් තනිකර. පොඩිතුවක් කියන්නේ හොරෙක් නේ. අනත වණන්තයි. ඔත මොත කිෂ්ඨ. මේ මොකද බං ඔබ කිව්වේ? බැන්නද මට? නෑ නෑ අපේ සුවි ජපන් තාත්තා. මොනවද බං අර උඹේ පුතා කියන්නේ? ඈ ඒවා මරු උඹලගේ සර්ගේ ජපන් සහෝදරයා. මොකද මේ රණ්ඩු වෙන්නේ? දේශපාලනයක් ඉස්සරහට එනවනේ. අපි එතකොට බලාගමු. මොකද දැන් රණ්ඩු වෙන්න එපා.
අනේ පල 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 පලනේ පල කවුද බූ ඔබේ අපේ වැඩ මෙතන මේක අපේ වැඩන්නේ නෑ නෑ මේක මිය බලහංගෝ ඒකනේ ඒකනේ මේ ඒ උනා රුපලේ මන්ටි තුමා බරදින අනේ පල යන්නේ යන්නේ අපේ මන්ටි වදිනේ නෑ අයයි අයි මොකද බ පලයන් අයි මො මොන පලයන් පලයන් යන්නේ හබන කැලේට විහික්කෙන්ද දෙන්නේ ආ එන්නත් බැරියනේ මේබා දෙන්නම එකතුලා ගහන්නේ බ පලයන් පලයන් කියලා පලයන් නෑ සහෝදර මං කිව්ව ඔයාලගේ හොඳටයි මං යනවා ඌ බලහ ඌට වැඩක් දෙව්වා උඹලා හබරන කැලේට මාව දැම්මත් මට එන්න පුළුවන් යකෝ අරු බලපංකෝ ඔබ කොහොම එන්නද හබරන කැලේට ගිහින් දැම්මෝ අනේ පලයන් උඹ දන්නේ මේ මායින් ටික විතරනේ ඔබ කොහොමද එහෙම එන්නේ මං ගාව මාලි මාව තියනවා යකෝ ඒක බලපංකෝ ඒක නේද ඌ වෙන දෙන්නම හොරු කියන්නේ දෙන්නම කොහෙද හොරු වෙන්නේ උඹලා තමයි හොරු මොකද්ද බංගේ අදුවන්නේ මෙවන් අසිරි මජ්ජාතිය ජයෙන් උදාරයි මෙන්න දැල්බුණු විශේෂ පුවතක් සමරක්කොඩි විපක්ෂ නායකතුමාගේ එවුරුබොඩි කලවම් පක්ෂයට අංගවිකල ආබාධිත පක්ෂයේ නායකතුමා වූ පොඩිතුවක්කු මහතා මේ දැන් සන්ධානගත වී ඇත. ඉතින් පොඩිතුවක්කු මහතා සජීවීව සම්බන්ධ කිරීම සඳහා අප ඇටර්නාලිකාවේ වීර මහතා එතෙන්ට ගොස් ඇත. ඉතින් අපිට දැම්ම කියන්න පොඩිතුවක්කු මහතා මේ සන්ධාන වීමට හේතුව සමාජිකයන්ට මොකද්ද මේ ගැන හිතෙන්නේ? මොකද්ද බලපන්නම් අපි කොහොමද මුණ දෙන්නේ කියලා? මෙහෙම පක්ෂයත් එක්ක එකට එක එකතු වුණාම ඔබගේ පක්ෂයේ සිටින කට්ටිය අසරණ තත්ත්වයට පත් වෙන්නේ නැද්ද? ඉතින් වීර මහතා මේවා ගැන ඔබ විස්තර අපිට කියන්න අපිට අපව දැනුවත් කරන්න පොඩිතුවක්කු මහතාගේ විමසන්න අපි බලා සිටිනවා. දිරාපු යකඩ කෑලි తాඩු කෑලි දිරාපු යකඩ කෑලි తాඩු කෑලි පරණ හට්ටි මුට්ටි කැලිච්ච ප්ලාස්ටික් පුඩු වලට දෙනවලුත් බේසා හිල්ච්ච ඇල්මේනියම් කල වලට දෙනවලුත් බේසා දිරාපු යකඩ කෑලි తాඩු කෑලි දිරාපු යකඩ කෑලි පොඩි වොයිස් කට් එකක් දියනද මන්ද ඇත්තටම ඔබතුමා ජීවිතවල හිටියතම ඊළඟ පාරත් වෙනත් පක්ෂයකට මාරු වෙනවද නෑ මාරු වෙන්නේ නෑ මේ සම්බන්ධයි මම මැරේ කියලා මේ රට ගොඩනගලා තම කවුද හරි මැරෙන්නේ මම කිව්වට ඇත්තට පස්සෙන් යන්න එපා කියලා දැන් හරිනේ මම කිව්වට ඇත්ත ඔයාලට දේශපාලන හරියන්නේ නැහැ කියලා හරියන්නේ නැත්තේ කොහෙද බං ඔයා බහැල එහෙම කරන්න ඕන ඉතින් ලොකු ලොකු කට්ටිය එකතු වුණාම ඔයාට ඉතින් පාරේ බහැල යන්න බෑනේ ඒක නම් ඇත්ත තමයි බං ඒ කට්ටිය එකතු වුණාම ඉතින් අපි කොහොමද ඇත්තට අනිත් මිනිස්සු නෝන බලන්නේ දැන් ඊය අරුත් එක ගහගත්තා ගුල්ත් එක ගහගෙන උන්ගේ මන්ත්‍රි අපේ මන්ත්‍රි ඊය එකතු වුණා බලහන්කෝ දැන් උගේ මූණ බලන්නේ කොහොමද කියලා මං අර බලපංගෝ ආන් උන් වෙනවා ගිහන්කෝ අයියෝ මේ ලොකු ලේකුවන්ගේ වැඩ හින්දා නම් මට නම් දැන් තිත්ත වෙලා තියෙන්නේ ඒ මදිවට මං දැන් ගමේ උන්ට අප්ප කොහොමද මූණ දෙන්නේ ෂි මේ මදිවට හොඳම වැඩේ කියන්නේ අපේ ලොක්කත් ගිහිලා අරුත් එක්කම හේතු වුණානේ දැන් ඉතින් අරුත් එක්ක විල් ලැජ්ජා නැතුව මම කොහොමද අප්ප වාඩි වෙන්නේ ෂි ෂි මේ දාසියා මේ මදිවට ඕකට ඊයේ බැන්නා ඈ දැන් කොහොමද මූත් එක්කම ගිහිල්ලා දැන් ඉතින් එකතු වෙන්න එපේ ආයෙ මම ගිහිල්ලා ෂි ටි ගොඩ
හරි හරි පුතා එහෙම තමයි. එහෙම වෙනවා නාම වෙනවා ඩූම් වෙනවා පුතා. ඔක කවුද කරන්නේ කොහමද? අපි වෙනස් වෙන්නේ කොහමද? සහෝදරයා, උඹලා ඊයේ වෙනගත්තනේ. දැන් මොකද මේ යාළු වෙලා? ආ. ඔයා ඊයේ පැවිද්ද බැලුවේ නැද්ද? ඈ? සහෝදරයා, මගේ යාළුවෙක්ගේ මලකට ගියා. මොකද්ද සිද්ධිය? ඇයි දන්නේ නැද්ද? සමරදුංග මන්දිරේදී කොඩිතුවක් කොමන්දිරේදී සන්නාන ගන්නවනේ. උය මොනවද දන්නේ? ඒ අපි ඔක්කොම එකයි මල්ලි. අපි දැන් ඔක්කොම එකයි. අයියෝ, ඕක හැමතැනම වෙන ප්‍රශ්නයක්. ඕකද? නෝත්. ඇත්තට කාටද මේව කියන්නේ? යශෝ කැළුම් වල් දෝති ඉනෙන්දුරුදා.